මේ කතාවපට වාර්තා වුණේ මුහුදුබට දුම්රිය මාර්ගය කිනි දුම්රිය මාර්ගයේ අශෝබන ලෙස හැසිරුණු තරුණ යුවලකට සිදු වූ හරි අපූර්ව දෙයක් ගැන කතාවක් අපට මෙලෙස මෙරට ප්‍රධාන මුහුදුබඩ දුම්රිය මාර්ගයකින් මෙලෙස වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය ප්‍රධාන පාසල් කිහිපයක්ම මේ නගරයේ තිබේ සෑම දිනකම පාහේ සතියේ දිනවල පස්වරුවේදී සහ නිවාඩු දිනවල උදේවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාළු තැනක ඇති මේ ස්ථානයට තරුණ ජෝඩුවක් පැමිණෙති වැඩිඑකත් කවුරුත් නොගැවසෙන බැවින් ඔහු මේ ස්ථානයේ අසීලාචාර පෙම් ජවනිකා රඟ දක්වති මේ ස්ථානයේ දුම්රිය මාර්ගය අයිනේ තිබුණේ එකම එක දෙමහල් මන්දිරයක් පමණයි මේ නිවසේ කාන්තාව මෙසේ නොහැසිරෙන ලෙස මේ තරුණ ජෝඩුවට කීප දිනක් කීවත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන් කීවේ දුම්රිය මාර්ගය කාටත් පොදු තැනක් බවත් ඒ නිසා තමන් මේ ස්ථානයේ කොහොම හැසිරුණත් කාටවත් වැඩක් නැති බවත්ය මේන් කෝපාගිනිව දැල්වෙමින් සිටි මේ කාන්තාව මේ දෙදෙනාට අවවාද කොට පළක් නැතයි සිතා හොඳ දඬුවමක් දිය යුතුයයි කල්පනා කරමින් සිටියා ඒ සඳහා හොඳ දඬුවමක් ගැන සිහියට ආවා එදා දිවා කාලයේදී සිය නිවසට ආහාර සඳහා ගෙනවිත් තිබූ මාළු කපා එම මාළුලේ ඉවත නොදමා භාජනයකට දමා තිබ්බා සුපුරුදු පරිදි එදිනද මේ ජෝඩුව ඇගේ නිවස ඉදිරිපිට දුම්රිය මාර්ගයේ අසබි පෙම් ජවනිකාවක රඟපාමින් සිටියා දිවා කාලයේදී භාජනයකට දමා තිබූ මාළුලේ උඩුමහලේ සිට ඇය මේ ජෝඩුවට වදිනසේ දුම්රිය මාර්ගයට දැමුවා මේන් කෝපාරිෂ්ඨ භූමේ ජෝඩුව මාළුලේ විසිකල ඇයට බැන වැදුනා එවිට ඇය ඇඟට පතර නොදැනි මම මාළුලේ විසිකලේ රේල් පාරටනේ ඒකට කාටවත් කතා කරන්න බැහැ අනෙක් කාරණාව රේල් පාරේ මගින්ට ඉන්නත් තහනම් යයි කීවා මේ කතාවෙන් පසු හිමින් ලිස්සා කිය මේ තරුණ ජෝඩුව එදා සිට තවත් මේ ස්ථානයට අසැඹි පෙම්සුව විඳින්නට නොවා බවද පැවසෙයි